සමంතා චක්කවා ලේසු අත්‍රගච්චන්තු දේවතා සද්දම්මන් முනිරාජස්ස සුනංතු සග්ගමොක්කදං දම්මස් සවනකාලෝ අයංබදංතා දම්මස් සවෙනකාලෝ අයංබදංත දම්මත් සවනකාලෝ යබදංත නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස බගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස පජනිය මහා සංගරත්නීෙන් අවසරයි අදත් ධර්මදක්ෂිනාව ශ්‍රවණය කරන්නට ඉතාම ශ්‍රද්ධාවෙන් එකතු වෙන පිංහොත් හැම දෙනාටම දේශනාව ආරම්බෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ධනා කරනවා. පිංහතුනි දේශනාව ආරම්භදිම අපි කැමති අදත් දේශනාවට ඉතාම පිංහිතිං දායකත්වයෙන් එකතුවෙන පින් අත් ඇත්තං සිහිපත් කරලා ඇත්තන්ට ආසිරවාද කරමින්ම දේශනාව ආරම්භ කරන්නට අද දායකත්තෙන් එකතු වෙන්නේ අංක තිස්පහී ලොකුගේවත්ත ගොඩකන්ද උළුවිටිකේ ගාලයන ලිපිනෙහි පදිංචි ඒජී පුස්පාරංජනී දියනිය එවගේම MKඒ ජයවර්ධන බෑනනුවන් ඩී හෑගොඩ ආරච්චි ඥාති සහෝදරයා එවගේම ධනවති බුද්ධකෝරාල ඥාති සහෝදරී ඇතුළු පවුලේසිලු දෙනාම විසින්. ඒ පිංහතුන්ගේ සත් අරමුණු බලාපොරොත්තු පේක්ෂාවන්, අපි දේශනාව අවසානයේදී සිහිපත් කරලා පින් අනුමෝදං කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තුවෙනවා. අදත් දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාගේම සත් අරමුණු ප්‍රාර්ථනා සපලවෙත්තුවා ධර්මවබෝධය පිණිස බීර්ය ඇතිවන්නටම. මේ දේශනාවෙන් ලැබෙන උතුම් සක්තිය එවගේම තමයි මේ දේශනාව තුළින් හිතට දැනෙන හැඟීම හිතර දැනෙන සිතුවිල්ල ඒ කාන්තයෙන්ම ධර්මවබෝධයටම හේතු ආසනාවෙත්වා කියලා අසිුරවාද කරලා අපි දේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. පිඟතුන අද දේශනාවට මාතෘකා කරගත්ත සූත්‍රය ඔයත්තුො දන්න කියන එවගේම හොඳට අහල තියෙන හැයි නැවත සිහිපත් කරගන්නටම ඕනි. එවගේ නැවත ඒ පිළිබඳව කතා කරන්නටම ඕනි කියලා හිතිච්ච සූත්‍රයක් ඒ තමයි මජ්ජිම නිකායේන චාතුම කියන සූත්‍ර දේශනාව. පිහතුනි භාග්‍යතුන් වහන්සේ සාක්‍ය ජනපදේ, චාතුම කියන නෙල්ලි වනයහි වැඩඉන්නකොට ඇඹුල් වනේ වැඩඉන්නකොට සිද්ධවෙච්ච සිදුවීම කුත් එෙක්ක විග්‍රහ කෙරෙන දිගැහැරන්න දේශනාවක් මේක. භාගිත වහන්සේ මෙ චාතුම කියන වනී සාක්්‍ය ජනපදේ වැඩයිද්දී. පිගතුන භික්‍ෂූන් වහන්සේලා පන්සිය නමක් නවක පැවිද්ධන් පන්සිය නමක් පැවිදි කරගෙන. සාරිපුතතයන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් කියන මේ අග්‍ර ශ්‍රාවක වහන්සේ දෙනම. එනා බුදුරජාණන් වහන්සේ සම්මුකවෙන්ට. මෙ නවකව පැවිදිවෙච්ච ස්වාමින්ද්‍රයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලා සම්මුඛ කරවලා බුදුරජාණන් වහන්සේගේ අවවාදය භාග්‍යතන් වහන්සේගේ දැකීම නිසා ඇතිවෙන චිත්තා ප්‍රමෝදය ඇතිකරවන්ට මෙ පන්සිය නමම එකතු කරගෙන සැරයුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකිින්ට එනව මේ චාතුම වනයට වැඩම කරනවා. පිහතුනි මේ ික්‍ෂුන් හන්සේ මඟ පිරිසා පන්සීිය කියන්නේ ඔයත්තු කල්පනා කරට අදපි ධානනිකට ස්වාමිින්ද්‍රයන් වහන්සේලා හොයාගන්ට හරි මමාරුයි දහනමක් හොයාගන්ට සෑහෙන අපාසුතාවයක් තියෙනවා සමහර ප්‍රදේශවල පැතිවල හාමුදුරුවන් වහන්සේලා පාලුස් නමක් ධනිකට හොයාගට පන්සල් විශ්සකට යන්න්නරුවන සමහරතැංගොල එවැනි ස්වභාවයක් තිේද්දියදා පන්සය නමක් පැවිදි කරගෙන මේ සැරවුත් මුගලන් දෙනම භාගගතුන් වහන්සේව හමුවෙන්ට ආවට පන්සේ භාගතන් වහන්සේක තැනක වැඩ සිටිනවා. මෙ පන්සිය නමක් නවක හාමුදුරුවරු ලඟති මහන වෙලා තියෙන්නේෙ තාමුන් වහන්සේල සාාසනයේ හික්මීම පිළිබඳව කැඹුරු අවබෝධයක් නෑ. හැබැයි මේ වැඩමකරපු වෙලාවේ මේ චාතුම වනය ඊටපු හාමුදුරු වරුත් එක්ක මෙ නවකව වැඩම කරපු, අලුතෙන් අඩම කරපු හාමුදුරු හරි හරියට කතාව. ඉස්තර හනොව බහන්සේ කොහෙල් අවිල්ලද මහනවනේ බහන්සේ මහන්වෙේශලා කොච්චර කල්ද. එවගේම වැඩයින්ට තැන් පිළියල කරනවා. ආසන පිළියල කරනවා. එවගේම පාත්තර ගැටෙන හඬ ඇහෙනවා මෙ පාත්තරේ මගේ මකො බුහන්සේගේ මෙතනින් එකකතියන්ට මහක් කාලකෝලහලයක් මහා සද්ධයක්. චාතුම වනේ දෙවනක් එන්ට දැන් මේ අලුතෙන් ආපු පන්සිය නම විධ සද්දනගනවා සමහරු කහිනවා. සමහර අතුපතු ානකොට එතන තියෙන සද්ද. ඇයිවගේ මුන්හන්සේලාගේ සමහරුන්ගේ හඬ උස් හඩක්තියෙන්නේ. එතකොට එතන වැඩහිට පු හාමුදුරුවරුත් එකකත් විවිධ කතන්දර වෙද කතාබා ඇති වෙනවා. ඉතින් මෙ ඇතිවුණ හම මහා කාලගෝසාාවක් මහා හඬක් දෙවනක් එෙන දැන්වනන්නේ. එතකොට ඔයත්තුො ඉතට පන්සීයක් එතර කතුුණට පස්සේ එතන තවත් භික්‍ෂූන් වහන්සේලා වැඩයින්නවා. එකට ඒ හා. සද්ධයක් මහා හඬක් නැගෙන තැනක් බවට පත්වෙනවා. භාගතන් වහන්සට මේක ඇහිලා භාගතන් වහන්සේ මේක හිච්ච ගමන් ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා හනවා, කේ පනේතේ ආනන්ද, උච්චා සද්දා මහා සද්දා කේවට්ටා ම්්‍යයේ මංච විලෝපේති. අනන්ද මේ හඩමකක්ද කේ පන ඒතේ ආනන්ද කවුරුද මේ කෑගහන්නේ. ආනන්ද ඇවැත් ආනන්දයන් වහන්ස උච්චා සද්දා උසස් සද්ධයෙන් මහා සද්දා මහා හඬින් කේවට්ටාමන්නේ හරියට දීවරයෝ වගේ කෙවුලෝ වගේ මාලුවල්ලන තැන්වල ඉන්න කෙවුලෝ වගේ මේ මහා හඩක් නගන්නේ මහා සද්ධයක් නගන්න කෞුද කියලා තමයි භාගතන් වහන්සේ අහන්නේ. ඇතකොට පිහතුන මෙතන මේ කෙව්ලන් එම නත්තං මාලු අල්ලනායට කියන්නේ කෙව්ලෝ කියලා. එවුලන්ට අපහසයක් කරන්න නෙවෙයි. දෙැ අපි අදත් කියනවා පෞද්ධ මේ මාළු විකුුණන මිනිස්සු වගේ මහා හයිියෙන් කෑගහන්නේ. එයාගේට මාලුකාරයෙක්්්‍යිවගේ කියලා කියනවා. අපි ඒ වචනම කියීමකෝ ය අපහසට නෙවෙේ මොකද මොහුදු බඩ ඉන්න මුහුදු සීමාව ඉන්න අයට හයින් කතා කරන්ඩ වෙනවා. කතා කරඩ වෙනදේ තමයි මේ රලහඩත් එක් මුහුද සද්්‍යත් එක දුරෙන් ඉන්න කෙනෙකු ලළග ඉන්න කෙනෙකුට. කිය ද තරෙන්නේන හහිට කියන්න ඕන. එතකොට මහා සද්ධයක් උසස් සද්ධයක් නගලා වෙරල ඉන්න කෙනෙකුට කතාකරද්දි. ඒවගේම ඒ ළඟ ඉන්න කෙනෙකුට කතාකරද්දි. මුහුදු කරේ ඉන්න මුහුදු සීමාවවින්න කෙනෙකුට කතාකරද්දි. හයිියෙන් කතා කරන්න ඕන සද්්‍යයෙන් කතා කරන්න ඕනේ ඒම නත්තන් ඇහෙන්නේ නෑ. ඇද මේක තමයි භාගතන් වහන්සේ මේ අපි යදත් භාවිතා කරනවා අදත් කෙනෙක් මහාහහියිෙන්. සද්දකරදදිි භාවිතා කරන දේ භාගතුන්හන්සෙදා පෙන්න්නන කෞුද මේ මාලු විිකුණන මිනිස්ුවගේ හෙමනැත්ත කෙවුලෝ වගේ දීවරයෝ වගේ මුහුබට සීමාවවෙන්න මිනිස්සුවගේ මේ මහා හයිියෙන් කෑගහන්න කියලා අනන්ද හාමුදුරන්ගෙන හනෝ. එවෙලාවේ අනද හාමුදුරුවෝ ප්‍රකාශ කරුණ වහන්සේ පෙන්නල දෙනා භාගතන් හන්ස සාරිපුත්්‍යයන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් උන්හන්සලා දෙනමම පන්සීයක් හාමුදුරුවරු නවක භික්‍ෂුන් වහන්සේලා පැවිදි කරගෙන අලුතෙන් මහනවෙච්ච හාමුදුරු කණ්ඩාමිකුත් එක්ක නන්සේලාගේ ප්‍රමාණය පන්සීයක්. භාග්‍යතුන් වහන්සේ දැක නමස්කාර කරන්ට භාගතන් වහන්සේගේ අවවාද අනුශසනා ලබාගන්ට මේ උහසලා වැඩම කරලා ඉන්න වෙලා චාතුමවනයට වැඩම කරලා. උදු හාමුදුරුව පෙන්නවා. වහාමයි පිරිසට එන්න කියන්නට. වහාම එඩ කියන්. වහම එඩ කියන්න කියලා. භාගතන් වහන්සේ. ික්ෂුන් හසේලින් නොමේ මකදමි ෑගහන සද්දය මේක දරණඩ බෑ මේ සද්දේ. හරියට අර වචනය අපහු කියනවයි මූුණට කියීනවායි භික්ෂුන් හසේලාගේ කෙවුලො වගේ මහා සද්ධෙන් උච්චා සද්ධහ මහා සද්ධ කේවට්ටා මංයේ මං්ච විලෝපේති බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ කෙවුලො වගේ කෑගහන්නේ මොකක්ද මේ සද්දේ කියලා භාගිතන් වහන්සේ පිහතුන අපි නොසිතනයක් කරනවායි භික්‍ෂුණන් වහන්සේලාට. මොකක්ද කරන්නේ වහාම පිට වෙලා නොසිට වඩින්ට කියනවා වෙනාතකට. ඒ හරි වැඩ ඉන්න එපා කියනවා. අපි කියනව පගතුන ඒක හරියට ගත්තොත් එහෙම එලෙව්ව වගේ වැඩ. බැහර කරා වගේ වැඩක්. අපි කියනවා ඉන්න එපා යන්ට ඒවගේ භාගතන්හන්සේ තරේ කරපු ප්‍රකාශයක් මේක. තිවට කෙනෙකොට හිතන්න පුළුවන් බදු කෙනෙක් එවැනි මහාකරුණාවෙන් ලෝකයේ දිහා බලනකොට එවැනි තීරණයක්. එවැනි ප්‍රකාශයක් එවැනි සිදුවීමක් ළඟදී උන්හන්සේ අනුකම්පාන් සහගතව ඒ භික්ෂන්හන්සේල්ලධදිහා බලන්නතු මේ වගේ තීරණයකට එන්න පුළුවන්දිි කියල කෙනෙකුට හිදන්නන පුළුව. පිගුතුන භාගතුන් වහන්සේගේ චරිතය හරි යපූරු චරිතයක්. අවශ්‍ය දැනදී වැරද්දක් සිද්ධවෙන්ට ඇනතන වැරදි කරන කෙනා ඉස්තරහා බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවකදී. ඒ වැරද්ධ කරන කෙනාකින් මුදවන්ට උන්හන්සේ මහා. කරුණා වච්නවලින් කතා කරනවා කාරණකව කතා කරනවා. සමහර වෙලාවට කෙනෙක් වැරද්දෙන් මුදවාගන්ට භාගතුන් වහන්සේ තද ගතියක් උවහන්සේ එයාගේ හික්මීම ඇතිකරවට එෙමනතන් එ පිරිසේ හික්මී මතිකරවන්ට අපි නොසිතනයක් සිද්ධ කරණඩ පුළුවන් මේ වෙලාවගේ සිද්ධ වෙන්නන්නේ හෙමික්. මොකද බුදුරජාණන් වහන්සේ කියන්න පිහතුනි සද්ධයට එහමනැත්තං මහා හඬට ගෝෂාවට කැමති ශාස්තෘුන් වහන්සේ නමක් නෙවෙේ. පේ ධර්මයක්ත් තේමයි පිංහතුන්නේ. අපේ ධර්මය හරිම නිහඩව අපේ භාගතන් වහන්සේගේ ප්‍රතිපත්තිය යන දේශනාවක් ඉදිට බොම නිහඩ ක්‍රමයකින් ඉදිරියට යන ක්‍රමයක් මේක තියෙන්නේෙ මේක ශාස්කෘතිමය වසයෙන් අද වෙනස්වවෙලා තියෙනවා. මහා සද්ද, මහා ගෝෂා සහිතව අපේ රටයතුලේ. ධර්මය සම්බන්ධව ධර්මයේ දේශනා කරදි පිරිත්දේශනා සිද්ධ වෙද්දිී. ම ගෝසා කියල පින් තුනි සංවාද වාද විවාද පැනනැගිල තිබෙනවා. ඉතින් නමුත් භාගිතන් වහන්සේගේ දශ ගන්හන්සේගේ ක්‍රමය බොහම නිහඩතාවයෙන් යුතු ස්වභභාවයක් උන්හන්සේ කෑගානට කැමතිනෑ. වෙෙලාගොට භාගතන් වහන්සේ අනිත් තාපසයන්ගේ අන්‍යාගමිකයන්ගේ අනි ශාස්තෘවරුන්ගේ ආරාමෝලට වඩිනකොට ඒ වඩින තැන්වල ඉන්න. ස්තරවර කියවා නිශබ්දවෙන්ට. පෑගහන්ටපා අන්න ගෝතමයන් වහන්සේ වඩිනවා අන ගෞතමයන් වහන්සේ වඩිවා උහන්සේ කැමතිනෑ සද්ධ කරනවාට. නිහඩ වෙන්ට කියලා අන්‍යාගමික ශාස්තෘරුවරු පවා ඒකාල දැනගෙන හිටිය කියන්ට තමන්ගේ ශ්‍රාවකයන්ට කෑගහන්ටපා සද්ධ කරන්නටපා හඬනගන්ටපා භාගතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගෞතමයන් වහන්සේට කැමතින. ඒ තරන් නිශ්ශබ්ධතාවේ නිහඩතාවය රැක්ක නිියඩතාවට ඉතාමත් කැමැත්තක් දක්වපු, නිසන්සල සභහාවයට පරිසරේ තියන නිහඩස්භාවයට හරී රුචිකත්වයක් දක්කපු, කැමැත්තක් දක්කපු, ඒ කැමැත්ත තුළ වැඩයින්ට භික්‍ෂුන්හන්සේලාට අනුශාසනා කරපු ශාස්තෘරන් වහන්සේ නමක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ එනිසා අපි ඉතාමත්ම හොඳට ඔළුවට ගණ්ඩෝන අපේ ආගම් දරුසන තව කෙනෙකුගේ තියෙන නිදහන්සට. හි නිදහසට කනේ නිදහසට බාධාවක් කන්නේ නැති විදිහට. ඒ අපිං තුනි අපි සාස්කෘතික අංග වුණත් සිද්ධ කරනකොට හරරි පරිස්සමින් සිද්ධ කරන්නට මොකද සමහර කෙනෙක් අපි පිරිත්තහන්ට කැමති වනාට තව කෙනෙක් ඉන්න පුළුවන්. එයා පිරිත්තහන්ට කැමති නෑ. එතකොට ඒ පිරිත්තහන්ට කැමති නැතිවනාට පස්සේ හරි වදක් එෙන්න්න පුළුවන් මහා හයිම් පිරිද්දා පුහම දැන් අපි දන්නවා සමහර වෙලාවට අපි චෝදනාවක්කි හිට කතා කරන අනෙ වෙයි. නමුත් අපි හිතන්න ඕන සමහර විහාරස්ථානවල මුළු ගමට මැහෙන්ට පිරිද්දේශනාවන් පැයක් හමාරක් එක දිගට දාගෙන හිටිය හා මුදේහාාවස. ඒ ප්‍රදේශවල පාඩං කරන ළමයින්නවා. එතකොට ඒ ළමයායට පැයක් කියල කියන්නේ ඉස්කෝලෙකි හිල්ලා ඇවිල්ල මහ ලොකු වෙලාව. මහලොකු කාලපරිච්චේදයක්. ඒැ එක හමාර එයාට අධ්‍යාපනය ලබන්ට තියෙන වෙලාද. එතකොට මහා හයියිෙන් මහා සද්්‍යයෙන් ගෝෂාවයෙන් ඒ දේශනා දාපුහහාම ඒවට තියන පැහැදීම පවා නැතිවලයික වදයක්ක් විදිහට දකිනවා. සමහරෝ ලෙඩ්ඩු ඉන්නවා එ ලෙඩ්ඩුන්ට නිදයන්නන්නේ පාන්දර එතකොට මහා හයිෙන් පිරිතක් ඇහෙන්ට ගන්නකොටේ ලෙඩාට පුදුම අපහසුතාවයක් නෙදැනෙන්නේ. එනිසා මම පෙන්න්නන්නේ අපි නිස්සබ්ධ තාවේ කියන එක අනිත්තාගම්වලක් මේ ස්වභාවේ තියෙනවා එතට ඒ ආගම්වලත් අය හිතන් ඕන කල්පනා කරන්න ඕන. තව කෙනෙකුට තමන්ගේ ආගම නිසා කරදරයක් වෙන්නේ නැති. තව කෙනෙක්කි චිත්ත පීඩාවක් ඒ මනුස්්‍යයටින් හිංසාවක් එන්නේ නැතිව තමන්ගේ ආගමික කටිකු සිද්ධ කරන්න එතකු ලංකාවගේ රටක. අපි පිමුතුනි හිතන් ඕනඒ එක මේ බුදුරජාණන් වහන්සේ චාතුම සූතරයෙන් දෙන බලවත් අවවාදයක් මේක. නි සබ්ධ තාවේ කියන එක නිහඩතාවේ කියන එක. හව නුස්සේකට රදරයක් නොවෙනවා කියනෙ හරිම වැදගත්ත එක. එනිසා මහා හයියෙන් මහා සද්ධෙන් මහා ගෝසා සහිතව ඒ ධර්මය උනත් පින් උතු ඇහෙන්න්ඩ ගන්නකොට, ඒක පිළිබඳ මිනිසුන්ට ඇතිවෙන්නේ රලු අදහසක්. ඒක පිළිබඳව ඇතිවෙන්නෙ මනිස්සුන්ට අතමැත්තා ප්‍රෝධයක්. එනිසා ධර්මය වගේ දෙයක් මහා හයියෙන් ඇහුවයි කියලා මහා සද්‍යෙන් එහුවයි කල ඇටහෙෙනෙ එකක් නෙවෙයි නිවී සැඟසිල්ලේ. නිසබ්දව හිමිින් වචචනින් වචනයට පරිසීලනය කරන්න ඕන දෙයක්. හිරිතතාත් එහෙමයි. ආසිර්වාදය ලබාගන්නට ඕනයි. ආසිර්වාදය පතන්න ඕනයි, අසිර්වාදයට කැමැති අය පමණක් ඒකට හුරුවෙන්ට වෙන අහෙම නැත්තං අපි ආගමික ආධිපත්තියක් පතුරුවන්ට වගේ. එවැනි දේවල් බුදු දහමෙත් ඒවගේ වෙනත්තා ගම්වලත් අපි සිද්ධ කරන්න ගියොත්. මිනිසුන්ට ඒකත් හේතුවක් වෙනවා ආගමික සංකල්ප. එවනැත්තං ආගම්වල තිබෙන ගැඹුරුවවාර්ත්තයට යනවාට වැඩිය මෙහා ඉඳලක් දැකල මේවගේ මේවද තියෙන්ි කියලාව ප්‍රතික්‍ෂේප කරන්න මිනිස්සුන්ට හිතෙනවා. එනිසා අපි පින්වතුන මෙතැදි චාතුම සූත්‍රයට ආපහෝ ආවොත් මෙ චාතුම වනේ වැඩවාසේ කරපු මෙ භික්ෂුන් වහන්සෙලටික ඇතනින් යන්ට කියලා පළවාහරයට පස්සේ භාගතන් වහන්සේ උන්හසේ දඩුමත් දුන්නේ හාමුදුරුවන්ට එතකොට දඩුවම දුන්නහමේ හාමුදුරුවරු එතනින් වැඩම කරුණවා පින්හතු ඉදිරියට. වඩිනකොට මේ වනයෙන් කිට එනකොට මේ සාක්්‍ය ජනපදයේ නගරසාලාවේ. නගරසාලාවේ රස්සලා හිටියා මේ රටේ හිටපු සාක්්‍ය සාක්්‍ය කුමාරෝු සාක්ක්‍යන් පිරිසක්. රැස්්වීමක් තියෙන් නැති. එතකොට මේ පිරිිස දකිනවා චාතුම වනයට බුදු හාමුදුරුව හමුුවෙන්ට ගියපපු භික්ෂූන් වහන්සේලා. නැවත්තේ ගිය පයින් ආපහ වඩිනෝ තැන ැරිුත්ම කලන් දෙනම වැඩඉන්නවා. එක න ග්‍රස්්‍රාවකයන් වහන්සේ දෙනවත් වැඩඉන්නවා. මේ අයි ගිහිල්ලා මේ පන්සය නමක් සහිත භික්‍ෂූන් වහන්සේලාගේ සාරිපුත්්‍යයන් වහන්සේ මෞද්ගල්ලයාණයන් වහන්සේ මුණහන්සේලා දෙනම ඇතුළු මේ පිරිස්සකින් විමසා සිටිනු අහනවා ඉතින් ගිය පයින්ම ඇතුළට ගිය පයින්ම ඔබහන්සේලා නැවත වඩින්න්නේ ඇයි. මොකද්ද බුදුරජාණන් වහන්සේ. බහන්සේලාව පිළිගත්තෙන ඇදව වගේ අදහසකින් මේ ප්‍රශ්නය ඔහුවාම බුදුරජාණන් වහන්සේට වෙච්ච සිදුවීම කියනවා. සිදුවීම කිවහාම පිවතුනි මේ වෙලාවේ හරි කම්පාවක් ඇති වුණ මේ ශක්ක්‍යන්ට ති සාක්්‍යෝකයන බුදුරජාණන් වහන්සේගේ පරපුරයයයින භාගතන් වහන්සේත් සාක්ක්‍ය කුමාරේ. ඉතිං ශක්ක්‍යන්ට භාගතන් වහන්සේත් එක්ක කතා කරන්නට බැරි දෙයක් නෑ පවුලේ. කෙනෙක් එනිසා බුදුරජාණන් වහන්සේ එක් සාකච්ඡා කරන්න මේ කම්පාව ඇතිවෙච්ච නිසා. ශාක්‍යන් යන බුදුහාමුදුරුව හම්බෙන්. ගිහිල්ලා මේ ඇතිවෙච්ච ගැටලුව ගැන භාගතන් වහන්සේත් එක සාකච්ඡා කල බුදුරජාණන් වහන්සේට කියවා බදුරජාණන් වහන්සේ. ඔය වැඩිය භික්‍ෂූන් වහන්සේලා බහන්සේ ගැන පැහැදීමෙන් ඇඩිය. ඔබහන්සේගේ පිහිට සරන්න කතාගෙන වැඩිය භික්‍ෂූන් වහන්සේ ලොතනඉන්නේ. සමහරු නවක පැවිද්දු. අලුතින් මහනෝනේ බහන්සේ පිළිබඳව ඒ අයට තියෙන්නේ විසේෂ ස්චිත්‍රයක් මේ විදිහයි බුදුහාමුදුරු මහාකාරුණණිකයි. ඉතින් උහන්සේ තින් වැරද්දක් වුණා. ඔබහන්සේ ඒ අයට සරණක් පිහිටක් සමාවක් දුන්නේ නැත්තං භාගතුන් වහන්ස හරියට Bී.ජ.කට එක කියන්නේ. බිජයක්ක් රෝපනය කරාට පස්සෙ බීජයට වතුර වැටුණන නැත්තන් මේ බීජ. වෙනස්ෙන්න්න පුළුවන් විපරිනාමයට ඉන්න පුුවන්. ඒකෙන් නිවැරදි පල දෙන්නේ නැතිවෙන්න පුළුව. එමනත්න්ඒ B.ජ. රෝපනය නොවෙන්ට පුළුවන්. ඒ B.ජ. මැල්ලයන්න පුළුවන් වතුර වැටුන් නැත්තම් ඒවගේ තමයි භාගතන් වහන්සේ තවපමාවක් ගත්තොත් එහෙම ලදරු වසුපැටියකුට අලුතෙන් ඉපදිච්ච වසු පැටියෙකුට තමන්ගේ අම්මා නැතිවුණොත් එල දෙෙන නැතිවුනොත් එහෙම ඒ වසු පැටියට කිරි ලැබුණ නැත්තං ඒ සතා විපරිනාමියයට යන්න පුළුවන් වෙනස්ෙන්ට පුළුවන් ඒ සතාට තියෙන පෝෂණය නැතියෙන්න්න පුළුවන්ඒ සතාගේ වැඩීම අඩු වෙන්න පුළුවන් ඒවගේ තමා භාගතුන් වහන්සේ මේ භික්‍ෂූන් වහන්සේලාටත් මේ නවක හාමුදුරුවරුන්ටත් ඔබහන්සේගේ භාගගතන් වහන්සේගේ සරණ පිහිට ලැබුණේ නැත්තං උන්වහන්සේලාට ඒක ගේ සනික පැත්මට හේතුක්ගන්න පුළුවන් විපරිනනාමයට යන්න පුුවන්. උනන්සලාගේ හිතේ පැහැදිින්මති එන්න පුළුවන්. එනිසා භාගතන්හන්ස නැවත උන්වහන්සේලා කැඳවෙලා නැවත උන්වහන්සේලාට අනුසාාසනා කරන්නට උන්නහන්සේලාට නැවත ශාසනය තුළ වැඩයින්ට අවශ්‍ය වන දේශනාව බොහන් සේගෙන් දේශනා කරන සේක්වා කියලා. සාක්ක්‍යෝ ආරාධනා කරනවා. පිකතුන ශක්ක්‍යෝ ආරාධනා කරද්දී. සිදුවීම දිහා බලාගෙන ඉන්නවා හොඳටම සහම්පති කියන බ්‍රහ්මයා. යත් තුො දන්නවා සහම්ප්‍රති ්‍රහ්මය තමයි භාගිත වහන්සේට ධර්මය දේශනා කරන්ට ආරාධනා කරන්ට එන්නේෙත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවෙච්ච මුල්කාලේ බුදුරජාණන් වහන්ස දේශනාව සිද්ධ කරන සේකවා කියලා. මෙ ලෝකයේ මිනිස්සු ශ්‍රද්ධාව මුදාගෙන ඉන්න අබහන්සක දේශනාව අහන්ට එනිසා. ඒ කං ඇරගෙන ඉන්න පිරිසට ප්‍රඥාවන්තයායට ධර්මය දේශනා කරන්න කියලා බණ කියන්ඩි කියලා ආරාධනා කරන්ට ආාවේ සහම්පති බ්‍රක්්මියන්. ඒක අපිට අරිය පරේෂන සූත්‍රය ඇතුළි හම්බවෙනෝ. එතකොට මෙවෙලාේ සාම්පති බ්‍ර්මයක්ත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ හිත දැනගෙන මේ ඇතිවෙච්ච සිදවීම ගැන දැකලා භාගිත වහන්සේව හම්බවින්. භාගිත වහන්සේ හම්බවෙන්ට ඇවිල්ලා සාම්පති ්‍ර්මියත් කියනවා භාගිතන් වහන්ස, මේ නවක භික්‍ෂුන් වහන්සේලා. මේ අලුතින් මහනවෙච්ච හාමුදුරුවරු උන්හන්සේලට බහන්සේගේ රැකවරණි ඕන. ඔබහන්සක දේශවනාව අනුසාාසනාව ඕන දෙැමනත්න් වහන්සලා ශාසනකොටලි වෙන්න පුළුවන් කලකිරෙන්න්න පුළුවන්. ඔබහන්සේ පිළිබඳව මවාගෙන තිබන චිත්‍රය වෙනස් එෙන්න පුළුවන්. එවගේ උබහන්සේගේ සරණ නැතිවනත්වය අර බීජ උපමාව සහ වසු පැටියගේ පමාව භාගතුන් වහන්සට සීපත් කල කියන ඒ වගේ. වසුපටියකුට අම්මගේ කිරි ැතිවුණහම එයා කුසවෙලා ශියවෙලා එයාගේ වැඩීම නැති වෙලා ය විපරිනාමයට යනවා වගේ බීජයකට වතුර ටිකක් වැටුන්නත්තංඒ බීජනය රූපණය වෙන්නේ නෑවගේ එක මැරලයන්න පුළුවන් ඉට පස්සේ ඒ පැලවෙන්ට කල්ලයන්න පුළුවන් ඒ වගේ මේ වෙලාවේ ඔබහන්සිගේ දේශනාාව අනුසාාසනාව මේ භික්‍ෂූන්ට ලැබුණ නැත්තං වැටුුණි නැත්තං එක මහා ඉපතකට හතුවක් කියල භාගතන් වහන්සේට සඳහන් කරලා බුදුරජාණන් වහන්සික හිතේ ප්‍රසාදය අති කරනවා. පින්නත්නී මේ ප්‍රසාදය අතිකරාට පස්සේ මේ ප්‍රසාදයෙන් පස්සේ නැවතත් මේ භික්‍ෂූන් වහන්සේලා කැඳවනවා තැඳවල්ලා භාගතන් වහන්සේ හරි ලස්සන දෙයක් කරනවා. මකදද මෙවෙලාවේ සාරිපුත්තන් වහන්සේගෙන් විමසා සිටිනවා සාරිපුෘත්ය මම භික්‍ෂූන් වහන්සේලා පිරිසත් එක්ක. මේ පන්සීයක් පිරිසත් එක් සියලු දෙනා පලවා හැරියට පාසේ. ඔබට ඇතිවුණේ මොනවගේ සිතුවෙල්ල දෙමොකද හිතුණේ. මොනවගේ දැනීමත් ඇති වනේ. මොනවගේ හැඟීමත්ද මේ වෙලාවේ හිතට ආවෙක් කියලා භාගතන් වහන්සේ සාරිපුත්‍යයන් වහන්සේකෙන් විමසනවා සාරිපපුත්‍යයන් වහසේ හරි උත්තරයක් දෙන්නේ. නා සධහන්කරන බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවට උත්සහනැතිව අනුශාසනාවට උත්සහනතිව තමයි මේ. ඒ ඩ ින්නේ ඒවගේ මරහත්ඵල සුකේහියින් සුවයිෙන් වැඩ සිටිනවා. ඇති මාත් එහෙම වැඩ ඉසින්ට ඕන කියලා මට සිතුවිල්ලක් අතුණ කියලා උන්හන්සේ සඳහන් කරනවා. භාගිත වහන්සේ පෙන්නනවා සාරිපපුත්තය කවදාවත්ය වගේ සිතුවිල්ලක් නැවත ඔබ ඇති නොවෙෙත්වා කියලා භාගිතන් වහන්සේ පෙන්නවා. එට පස්ස අනිප්‍රත්තෙන් අහනවා මකලන් අරහතන් වහන්සේගේෙන් ඔබට මොකදධහිතුුණනි. මෙවෙලා බුදුරජාණන් වහන්සේ ඔබහන්සේ ධර්මය දේශනා කරන්නට උත්සහ රහිතව වැඩවසනවා. උත්සහයක් නතුව වැඩවසන්නේ. ඉති මට හිතනා මම මේ සංග්‍ය පරිහරණය කරන්න ඕන මේ සංඝ්‍යාට අනුසාසනා කරන්න ඕන මේ සංගයාට යම්කිසි හෙක්මීමක් දෙන්න තියෙනවනම් ඒකම ලංඟාකරවන්න ඕන ලබලදන්න ඕනනි කෙ මට සිතුවිල්ල පහරුණනා කියලා කියනවා. ඒවෙලා බුදුරජාණන් වහන්සේ ඒට හරීයට ප්‍රසංසා කරනවා. ඒට හරියට උන්හන්සේගේ ප්‍රසංසාව යොදෝනවා. මෞද්ගල්ලයානේ ඇවැත් නිමුගලන් එක හරි වටිනවා. එම තමයි හිතන්ඩුවන. ඔබොහන්සේලා දෙනමම මෙ සාාසනයේ භික්ෂුන් වහන්සලා පරිහරණය කරන්න ඕන කියලා කියන්නේ. උහන්සේලාට අනුසාසනා කරන්නඕ. උහන්සේලාට යම්කිසි හික්මීමක් ලබල දෙන්න තියෙනවනන් ඒ හික්මීම ලබලද දෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවෙ පෙන්නලා ඊට පස්සෙ පින්හතුනිමේ සාාසනයයේ. භික්‍ෂුවකට ඇතිවන බිය හතරක් පිළිබඳව දේශනා කරනවා. එඇ මේ කාරණා හතර හරි වැදගත්වෙනවා මේ කාරණා හතර පින් අත්න මේ භික්‍ෂුවකට ඉතරක් නෙවෙයි. ආරිමාර්ග ගමන් කරන ගේජීවිතය ගත කරන ඔය ඇත්තුන්ටත් ධර්මමාර්ගේ දියුණු කරගන යනකොට ඒ ධර්මමාර්ග දියුණු අඩාල කරවන්ට. ඒ ධර්මමාර්ගේ ප්‍රගුණ කරන සිත ආපස්සට හරවන්ට උපන් කුසලේ දියුණු කරගෙන යනකොට ඒ උපන් කුසලේට තියන වීරය නැති කරලා නූපන් කුසල් ඇතිකරවන්ට හිත නම්මන බය හතරක්. එනිසා මේ හතර භික්‍ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි. කිහි ජීවිතයේ ගත කරන ඇත්තොන්ටත් හරිම වටින බය හතරක්. එන්න මේ බය හතර තියෙනවා නම් පිහතුනි. මේ බය ඇතිවුණු ොත්තිහෙම මේ බිය හතර පිළිබඳව මේ බය හතර පිළිබඳව. ඒවාගින් එකකට හරි නතූනුත් එහෙම එයාට පිගතුන ශාසනික ජීවිතය පවත්වන්ඩ භික්‍ෂුවකට නම් බැරි වෙනවා. එතකොට කවුරුහරි තනකකරොත්ත එහෙම කාටහරි මොකක්හරි ප්‍රකාශයක් කරන්න ඕනිලං භික්‍ෂූන් වහන්සේලා උපවැදි වෙන්නේ අයි කියලා. එතකොට මේ භික්‍ෂූන් වහන්සේලා ඉසේසම උපවැදිවෙලායන්ට හේතුවෙන කාරුණා හතර මෙතන තියෙනවා. ගිජීතය ගතරන ඔයත්තු සීලෙන් පිරිහෙනව වම්. ඔත්වගේ ස මාදීම් පිරිහෙනවනම් ඔයත්තන්ගේ තියන කුසලච්ඡන්දයෙන් පිරිහෙනවනම් කරගනාපු පින්කංගලින් ඔයත්තන්ගේ සිත පිරිහිලා ගිහිල්ලන ඇන් පින්කංකරන්න හිතෙන් නැත්තං දැන් භාවනා කරන්න්න අති දෙෙන් නැත්තං? දැන් අර හිතේ තිබුණු සමාධිමත් සභාවේ දැන් නැත්තං ඔයත්තන්ගේ කුසලේට තියෙන චන්දය අයිමවෙලා ගිහිල තියෙනවාවනම් ඔයත්තො හිතන්න මෙන්න මේ කාරණා හතරෙන් එකට සමහර වෙලාට ඔඇත්ව නතු වෙලා තිය පුළුව. යොමු වෙලා තියන්නන පුළුවන්. මේ බය හතර ඔයත්තු ගිලගෙන තියෙන්න පුළුව. මේ බය හතට ඔයත්ව නැතු ලලාන්න පුළලන් සහරට හිතනෙත් නැතිවවෙන්න පුළුවන් මෙම වෙලා තියෙනවා කියලා භික්‍ෂන්හන්සේ නොකටදත්හෙමයි. සසිවරුඇල්ල ඇන්න හිතනවානං. උපවැදි වෙන්න හිතනවානං සාාසනෙන් යන්ට හිතනවානං පින්න්නතුනී. මෙන්න මේ බය හතරෙන් එකට ඔබහන්සේගේ සිතුවිල්ල ස්වාමීන් වහන්සේලාගේ සිතුවිල්ල නතු වෙලා ඇති යොමු වෙලා ඇති. එනි සාි බලමුූ. ඒ බය හතර මේ චාතුම සූත්‍රයේ ඉතාමත්ම වැදගත් කාරණයක් ටික මෙතන මේ සාරයේ තියෙන්න මෙතන පින්ගතුනි භාගතුන් වහන්සේ පෙන්නෙනවා යම්කිසි වතුරට බයින. එෙමන තන් ජලයට බසින ජලයට ගො යම්කිසි කෙනෙක් ඉන්නවනම් එයාට බය හතරක් දකිින්ට සිද්ධ වෙනවා කියලා පෙනෙනවා. එකක් තමයි පින්හතුනි ඌමි බය. උමි බයි කියල කියන්නේ මේ ජලේ දියරැලි නිසා හටගන්නා බය දැන් ජලට බැහැපුහාම ජලයේ දියරැලි තියන පුළුවන්. එතකොට ඒ දියරැලි නිසා ජලයේ දියරැලි හේතුකරගෙන ඇතිවෙන බය තියෙන එකට පෙන්නවා ඕමි බය කියලා. ඉට පස්සෙ කුම්බීල බය. කුම්බීල බයි කිය කියන්නේ කිඹුල්ලො හින්දා. ඇතිවෙන බය. ඉට පස්සේ සොසුකා බය කියලා තියෙනවා. සුසුකා බය කියලා කියන්නේ පෙන්ගත්තන මේ ජලේ ඉන්න මිනි මස්කන. සත්තුන් ග්‍රහණයට ඇරගෙන ආහාරයට ගන්න. එවගේම මිසේසේම මිනිසු අල්ලගෙන කන මසුන් ඉන්නා මාලුව ඉන්නවා. මෝරුවුවගේ මහවිසාල සත්තු. එතකොට මේ ග්‍රහණයට හසුවෙන්ට මේ බය ඇතිවෙන්න පුළුවන් ජලයට බහින්න කෙනකොට. එවගේම ආවට්ට බය කියල එකක් තියෙනවා. ආවට්ට බයි කියල කියන්නේ දියස්සුලින් නිසා ඇතිවෙන බය. පවතුනි මේ ඌමි බය. උම්බීල බය ආවට්ට බය සුසුකා බය කියන මේ බය හතර ජලට බහින කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් වගේ මේ ශාසනයට ආපු භික්‍ෂුවටත් මේ බයහතර නිසා විපත්වෙන්න පුළුවන්. මේ බයහතර නිසා උන්හන්සේගේ ශාසනික ප්‍රතිබදාව පිරිහෙන්න්න පුළුවන්. එවගේම ගිහි ජීවිතය ගත කරලා ගිහියන් විදිහට ප්‍රතිපත්ති දියුණු කරන ගියවිදිහට නිවන්මාර්ගේ ගමන් කරදදි ඔඇත්තොන්ටත් මේ බ හතර ඇතියෙන් පුුවන් අනිවාරයෙන්. ඇතකොට පිඟතුන මේක පලවෙෙනක තමයි ඌමි බයි කියල කිය ඒ කියන්නේ දිය පැල්ලි නිසා හටගන්නා බිය පිඟතුනි ඌමි බියවිදිහට හඳුන්න්නන්නේ මේ ශාසනයට බික්‍ෂූන් වහන්සේ නමක් පැවිද්‍යටආාවට පස්සේ වැඩිහිටි භික්ෂූන් වහන්සේ අවවාද කරනවා උන්න්නහන්සලාක් පෙන්නනවා මේ විදිහට තමයි සිවුරු පොරවන්ටෝන්. මකද සිවරු පොරවාන්ට තියනවා පිඟතුනි සිික්‍ෂාපද සේකී අතියෙනවා. ඇක මේ සිවුරු පොරොවන සේකයා පදවරට අනුව. වැඩිහිටි භික්‍ෂුන් වහන්සල අවවාද කරනවා වැඩිහිටි විික්ෂන් හන්සල පෙන්නවා මෙහෙමයි සිවුරු පොරොවන්ටඕෝනි, මේ විදිහට තමයි දානෙටික වලඳන්්ඩෝඕනි, මේ විදිහට තමයි ආවාස වැඩවාසේ කරන්නට ඕනි, මේ විදිහට තමයි ගිලම්පස්සටික පිළිගන්ඩෝනි, මේ විදිහයි දායක ඔොත් එෙක කතා කරන්නේ, මේ විදිහට තමයි තමන් වැඩඉන්න ස්ථානය තු වැඩ ඕනි ත් පිළිවෙ කරන්න තිනවා. සෑහන දෙයක් මේ වාසනය තුළ තියෙන අපිගත්ම. ඇතකොට මේ පැවිදිවෙච්ච නවක භික්‍ෂුවකට මේ ක්‍රමාණුකූලව කියල දෙන්නේ වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලා. ඇතකොට මේ වැඩිහිටි කියලා ගන්න කොට දැන් අපි කියමුකෝ ශාසනය මහනවෙලා ඉන්නවා උන්හන්සේට අවුරදුූ විසිත් දෙකයි. එතකොට උන්වහන්සේ උඩාවායසේ එම නත්න් අවුරුදු පහලවෙෙන් දාසයෙන් මහනවෙච්ච සාමන් වහන්සේ නමක් එන්න පුළුවන් අවුරුදු. ඒ මහනච් මන් වහන්සේ නක්ෙන පුළ මු ැ වුදු සිි දෙක්විතරන්ගේ හාමුදුරුවන්ට දැ උපසම්පදාව ලැබිලා. උනාන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නම. ඇවිල්ල මහන වෙනවා පනතු නඒ පන්සලේම අවුරුදු පණහාක විතර කෙනෙක් ඇවිල්ල මහන වෙනවා. එතකොට අවුරදු පනනාක විතර කෙනෙක් ඒ සාසනය ඇවිල්ල මහන වුණට පස්සේ පංසලේම මහනවුන හම දැන් අවුරුදු විසි දෙකයි අර කාලයක් මහනවෙලා උපම්පදාව. ලබාගෙන ඉන්න භික්‍ෂූන් වහන්සේ වහන්සේ දැන් ශාසනික පිළිවෙත් ගැන ශාසනය හැසිරෙන්ට ඕන විදිහ ගැන ශාසනය ඇතුළේ ගෙවන්ට ඕන ජීවිතය පිළිබඳව. උහන්සේට තව භික්‍ෂුවකට යම් තරමකින්. කුඩා විදිහට හෝ අනුශසනා කරන්න උන්වහන්සට පුළුවන් දැ. වඋහන්සේට දැනීමත් තියෙනවා. මොකද අවුරුදු ගණනාවක් දැ ශාසනය වහන්සේ පරිනතයි. ඉතින් හැබැයි අවරදු පණහක් වයසත කෙනෙක් මහනුනාට පස්සේ දැන්. ඒ භික්ෂුවට අනුසාසනා කරන්න සිද්ධ වෙන්න කාටද ඒ භික්‍ෂුවට යම් කිසි දෙයක් කියලදෙන්ට සිද්ධ වෙනවා මෙන්න මේ අවුරුදු විසි දෙක් හාමුදුරුවන්ට අපි කිය මෙතන ලොකොහාමුදුර කණනිකුත් තිින්නවා. හැබැයි එ ලොකු හාමුදුරුවන් වහන්සේට පසුවඉන්න මේ ස්වාමීන් වහන්සේ නං අර නවකව අලුතෙන් මහනවෙච්ච ළඟති ශාසනයටපු මේ අදමහන වෙච්ච හාමුදුරුවන්ට අනුසාසනය කරන්නුන් හැබැයියාගේ වයිවරුදු පණහා පිහතුන. ඒ වෙලාවේ. මේ අවුරුදු පණහායි කෙනා, එයා සමහර වෙලාවට අවබෝධයෙන් නවෙයිනන් මහනවුණේ යාගිලඟ තියවානන් දැඩි මාන්‍යයක්. බොහෝ වෙලාවට එයා කැමතින අර අවරුදු විසි දෙකේ හාමුදුරුව ශාසනික පරිනතභාවෙන් ලබල දෙන අවා දනුශාසනා පිගණඩමොක දෙයා තැන්න්නේ අරුතෙෙන් මහන වෙච්ච එක්නා ම ජීවිතය පරණතයි. මට ජීවිතය හොඳ අත්දකින්ති නොමේ අපේ දරුවූ වගේ මේ පොඩියවුම් පුංචි. හා මුදුරුවරු අපිට දෙන අනුසාසන අපිට පිළිගඩ පුළුවන්ද. ඒවා කොහොමද අපි අහන්නේ මොන විරිලජ ජහනති වැඩක්ද කියලා හිතෙන්ට පුළුව. එම හිතනා ඉන්නවා. ඔය වයිසට ගිහිල්ල මහනවෙන හැමෝමම චෝදනා කරන අනෙවෙයි නමුත් ගොඩක්කයි කැමති නෑපින්තු අවවාද පිළිගන්ඩ. අනුසාසනා පිළිගන්ඩ. සාමීන් වහන්සේලාගේ ඒ තරුණ සාමීන් වහන්සේල දෙන අවා දනුශාසනා උන්වහන්සේලා කියල දෙනදේ. සාසනික පරිනත සිතුවිල්ලෙන් කියලා දෙනදේ පිගන්ඩ ජීවිත පරිණත භාවේ තියෙනෙන යා කැමති නෑයාහිතන මං මේ රැකයා කරලා ඇවිල්ලඉන්න. මං ඩොක්ට කෙනෙක් මං ඉංජිනිය කෙනෙක් මං සල්ලි හොයපු කෙනෙක් හොඳට මේ කට්ටිය කියනවා මට අහන්ඩ පුුවන්ද. යාල මේ කියනෙ විදිට මට ඉන්ඩ පුලුවන්ද මං හොඳට මටඕන විදියටට මෙච්චර දියුණුවෙච්ච කෙක් මං කොච්චට මගේ කැමැත්තෙන් මං හිතල පතල සල්ලි හොපු කෙනනෙක්ද. මේ මොග නොද මේ කියන්නේ කියල හිෙමිතෙන්න්න පුළුවන්. න්න එතකොට ඒවෙලාවේ එයා ශාසනය ඉන්න නෑපින්ගත්න. යාට හිතනාමේ අවවාද කියනවා කරදරයා මේ වත් තිලිවෙත් කරන්න කියනවා. මොකද විශාල වත්්‍රමාණයයක්තියනවා ශසාසනය ඇතුළි පින්හත නි වැසේ කිල්ලිවත ආවාසවත මේ විදිහට ගමිකවත, මේ විදිට වත් ගණනාවත් තියනවා. මේ වත් පිළිබඳව හඳුන්ගලාදීලා මේ අතුපතුගාන්න ඕන මේටව පිරිසුදු කරන්න ඕන තමන් ඉන්නට නතු ගාගන්න ඕන. මන්ගේ පන්සලේ පිරිසුදු භාවේ තියාගන්ට ඕන වැස්සිගි හදන්න්නඕන ැසිගිටික හොදන්න ඕන කියලා. මේ විදිහට සඳහන්කර න්නේඒවා. කිසිම වි කිසිම හේතුවකින් පිළිග්ඩ කැමත්තක් නෑ. ඒ කැමැත්තැනැති නිසා මකක්ද සිද්ධ වෙන්නේ ඒවාහගෙන ඉන්ට බැරිනිසායි අවවාද පිළිගන්ට ැ මේ විදියටට හික්මෙන්ට මේ විදිට කරන්නට මේ විදි හැසිරෙන්ට මේ විදිහට අත්පාය දිගු කරන්න මේ විදිහට සිවර පොරවගන්ට. ඒ හට මිනිසුත්ක කතා කරඩ කියලයි දෙන අනුසාසන පිළිගන්ට බැරිනිසා ඒ අයි සරුවල්ල යනවා. එහෙම මේ වයිසට ගිහිල්ල මහනවෙෙනය විතරක් නෙවෙේ. තරුණය පවා පිගතුනී ශසනයෙන් යන එහමනත්තං ඒ තැින් යනවා. උපවැදි වෙනවා. එතකොට ඒ තරුණ කෙනෙකොට අර අනතිමානී ගුණේ නැත්තං වැඩිහිට භික්ෂුවක් ලබල දෙන අනුසාසනාව පිළිියර ගැෙනයින්ට ඒම හික්මීමක් ත නැත්නන් හෙම නම් ශීලිත්තයක් ැත්තං. ශාසනයේ පරණත කෙන කියල දෙන ඒ පිළිවෙට්ටික ඒ හැසිරීම දරාගණ්ඩ බැරිකමත් තියෙනවන පින්හතුන යාට රැඳන්න බෑ. එයටට ඒ විහාරස්ථානින් ඉකු නික්මෙන්ට වෙනවා එක්කඋපැදවෙන්ටෙනවා සාසනය පිරිරහීමක් කෙනවා. පරාජිතයක් කෙනවා. එතකොට එක ගීජීවිතය ගතකරදිවත්වන්ට තියෙනක. ඔයත්තඩත් බැරිනම් අවවාධ අන්ුසාසනය ශාසනය ලබලදෙන භික්‍ෂුවක් ලබලදෙන අනුසාසනා පිළිගන්ට. එතකොට ඒ අනුසාසන පිළිගන්ට බැරි. ශ්‍රාවකයායට පිහතුනි පිරීමක් ශසන ඇති වෙන්නේ. සමහර වෙලාවට විධ භික්‍ෂූන්හන්සල වි ප්‍රමවේද වලටන බන කියන්නේ සමහර හාමුදුරුවරු විවිධ ප්‍රමවේද භාවිතාගනට සරයි දේශනා පවත්තනකොට යත් හදගතියක්ත් තියනවා. සමහර හාමුදුරුව හරි වේගවත්. එතකොට ඒ අනුශාසනාවක් කරත් යම් කිසි ප්‍රශ්නයක් කහල උත්තරයක් දෙන්නට කියත් එක්කු තදගතියෙන් දෙෙන්නේ. එතකො අපිට දේශකයාසා අනුසාසකය අත් එක්ක. ගැටීමක් ඇතිවනත් එහෙම එතන ඒ ගැටීම හේතු කරන පින්තුන අපි දේශනාව හට කැමති නෑ මුොකද දේශකයාට වෛර කරනකොට දේශකයාට පැහැදීම තියෙන කොට දේශකයා පිළිබඳවකමැත්ව තියද අපි දේශනාව පිළිගට කැමැතිනය. සමහරසාන් වහන්සේලා තාමත්ම හොඳ දේශනා සිද්ධ කරන හැබයි අපේ හිතේ උන්හන්සේ පිළිබඳව කවරුහරි අඳපු චිත්‍රය මවපුචිත්‍රයක් සමාජමාධ්‍ය තුළේ ගොඩනගපු චිත්‍රයක් මෙම තියන්න පුළුව. තකොට අපිට හිතෙනවා. මෙයා කොච්චර හොඳේ දේවල් කිව්වත් මෙයා කියනේවා අපි කොහොමද පිළිගන්නේ. මෙයාගේ හැ අප යහල තියෙන්නේ මෙහෙමයි. තකොට පිහතුනි අවවා දනුසාාසනා පිළිගන්්ට කැමැති උනහම. අවවා දනුශාසනා පිළිගන්ට තරන් අපි කැමතිනැත්තං. අපිට පිහතුනි ධර්මමාර්ග හැසිරගන්ට බෑණ මොකද සමහර වෙලාවට සාමින්දුරාණ වහන්සේර දේශනාවලට වැඩිහාම. අපි අදේ ගීම් තියන අපි පුංචිකාලේ දේශනාවට වැඩි හාම. අපි නායක හමුදුරුවෝ ධර්ම දේශනාවල් භාරගෙන් උන්හන් සසනී උහම් පඩිින්ට පැරිවුහම්. අපි ඔයමු කරල වැඩිහම එතන වැඩරපු වෙලාවේ මිනිස්සුන්ගේ මූන හොඳනෑ. අපි වැඩම කරා කියල එච්චර ජාපත් ප්‍රතිචාරයක් නෑ. යහපත් සිදුවිල්ලක්නෑ. එතකට අප අනුසාානාවකට පිගන්් එච්චර කමති නම පොඩිහාහ දුර ක නක් කියනෙවා බන අපිට හන් එච්චර ඕනකමක් නෑ. එතුරො ඇත්තො හිතන්න. ඔයත්වොන්ට වැඩිය. යම් කිසි දැනමක්තියන අල්පමාත්‍රය කාහරි දැුමක්තියන කෙනෙක් මොගක් හර කියලදී පුහම් ඉක්ෂුව. උන්වහන්සේ කියලදැනදේ පිළිගන්ට අපිට නම්්‍යශිලියයක්ත්වයක් අපිට තියෙන්වඕන පිහතු නිදා ධර්මාශෝක රජිතුමාර සාමනේරයන් වහන්සේගේ අනුශසනාව පිළිගත්ත නිසා, කොච්චර සමාජ විපර්යාසයක්, ආගමික සං්‍යවිධනක් වුණා දරටවල් නොමිකට ධර්මී යනවා. එතකොට අපිට මේ අවතාද අනුසාසන පිළිගන්ට බැරිකම. ඇඩි හිටියෙක් එමනත්තං භික්‍ෂුවක් ලබල දෙන අවවාදවලට ගරු කරන්ට හික්මීම තුළට නතුවෙන්ට ැරවුහාම. එතකොට එයාගේ ශාසනික ක්‍රමය එයාගේ නිවන්මාර්ගයට යන ප්‍රතිපදාව ඇහිරෙනවා. එතකොටඒ බයක් විදිහට ප පටන් ගන්නා භාගත නාන්සිකනක බයක් කියලා. එනිසා අපිට පිවතුන පලවෙනියම් ඇතිවෙන බය පලවෙනි බය විදිහට පෙන්න්නන්නේ මේ දීර ැල නිසා ඇතිවන්න බය. ඉතකොට මේ වෙලාවේ මේක ඇතිවෙන්නේ විශේෂ හේතුවක් විශේෂ දෙයක් තමයි ඒ අවවාද අනුසාාසන පිළිගන්ට බැරුව හිතේ ඇතිවන ක්‍රෝධේ නිසා ඒ ඇතිවන අකමැත්ත උපායාසය නිසා සිවරහැරෑම හෝ පැවැදිවීම හෝ ශාසනයේ කලකිරීම හෝ භික්‍ෂුවකට සිද්ධ වෙනවා වගේ ගිහිජීවිතය ගත කරනෝ ඇත්තන්ටත් ඒ අවවාද අනුසාාසනවට රචිකත්වය දැක්වුවේ නැත්තං එවැට කැත්ත දක්ව නැත්නං. ඔත්තන්ට සාසනනික ප්‍රධපදාවන් වලින් පිරිහට සිද්ධේ නොකද උදුදහාමුදුරුව කියපු හැම දේශනාවක්ම පිහතුනි. අපිට ලෝක අතාර්ථය වුණට සහරු පිළිගන්න කැමති නෑනි. සමහරන්ට එක ප්‍රියනෑන එතවට අවවාදය පිළිගන්ට කැමත්තක් නෑනෙ. දඩීව කාමමිත්‍යචාරයට කසුවෙච්ච කෙනෙකුට අපි කාමවිත්‍යාචාරයේ ආදීනව කියන්න ගාට පස්සේ අවවා්‍යයායට හිසාවා. ඒක යාහිතනවා යාට කරන නින්දවා. ඒක යාට කරන යම්කිසි අවමානයක් කියලා. තකට යක හික්වෙන්න කැමති නෑ. හොරකං කරගරන්න කෙනෙගොට කරන්නේ හොරකං හොඳන ඒවගේින් හිතේ තැවුල් ඇතිවෙනවා සීලේ නති දැන සමාදී දියුණු කරගණ්ඩ බෑ කියල උ ගන්න කොට යාට ඒ අලදරයක් වගේ තේරෙනවා නං යායකි ඉන්ඩිනායා ධර්මයෙන් අයි එෙනවා. සමහර මිනිස්සු ආගම් මාරු කරන්නේ තමන්ගේ ප්‍රතිපත්කෙටේ ආගමය උගන්නනදේ හරිියන් නැතිහින්ද. එම යින්නඕන තර. යවවාද හසිරෙන්න්න එබැ බදු හාමුදුරුවෝ දේශනා කරපු අවවාදය යා කරන සහරයට ව්‍යාපාරයට ගැල පෙන්න්නේි නෑ. සමහර්වෙලාට අපිකීමකෝ හකුළුවෝ බිස්්නස් කරන්නේ. කකුළෝතම විකුණන්නේ. හකුලෝ විකුණ එකුණ ඉන්නකොට ඒ බුදු දහමේ ඇතුළින්දලා කකුළු බිස් කරන හින්දා. විකුණන්ට පිනිසා යාගම මාර කරනවා ය වනාගමකට නතකට යාගමින් කියන්නන්නේ කකුලු විකුන්ට දෙපා කියලා. ය හිතනවා එකතමයි යාගේ ක්‍රමය කියලා. එයාට ගැල පෙන්න්නේ කියලා. එහෙම දේවල් තියන පින්තුින්. එනිසා ඒ තැනදී එයා බයට පත්වෙනවා එයා පිරිහීමට පත්වෙනවා එක කාර්මයක්. දෙවැනි කාරණය තමයි කුම්බීල බය. ජලට බිනි කෙනෙකුට ඇතිෙනවාක් කිම්ඹුලන් නිසා බය. කිම්ඹුලන් නිසා ඇතියන බයි විදිහයට පෙන්න්නන්නේ පිහතුන භික්‍ෂුන් වහන්සේලාට දානි වලදන්ට විදිහක් තියෙනවා. උනාන්සලට එකකාල භෝජනය අකපැයි. ඒවගේම තමයි අනිත්්‍ය දිහ ත්තුොත් හෙම දානවලඳන සේකයා පද තියෙනවා. චපු ්‍රපු රකම් පුංජිස්සාමිත ික්කා කරණිය තළුග කෑම කණ්ඩ බෑ භික්‍ෂුන්හන්සේලට හර කෑම කනවා වගින්. ඒවගේ අවගණ්ඩකාරකම් බුංජිස්සාමිත සික්්කා කරනීිය සේකයාමෙ වවා ්‍රිලව්වාගේ කෑම හක්කෙතියා ගැන කෑම කණ්ඩබෑ. ඒවගේ හත්ත නිල්ලෙකම් බුංජිස්සාමීත සික්කා කරණයා කියල හික්මෙන් ඕන අතේ ඇගිලි ලෙව අත ලෙවකන්න බෑ පත්ත නිල්ලේකං. ලඳන පාත්‍රයේ පිහල ලෙවකාල ගන්න බෑ දැ මේවා අනුශාසනා කරද්දී මේවා පිලිබඳව පින්හතුනි අවවාද දෙඩ ගන්නකොට මේ අවවාද වලට එරෙහි වෙලා මේවා පිළිබඳව කැමත්තක් නැති වෙලා ඒත් සාසනෙ නික්මෙන්ට පොළුවන් භික්‍ෂවා. අන්න තෝට සිරුවරලයයින්ට හේතුවක් වෙනවා ඒ. මොකද අපි ගෙතරන්නොකොට නං හොඳට කාලබීලා හිටිය. දැන් මේ පිින්ඩ පාතෙන් ය පෙන්න්න ඕන මේවා ගන්න පුළුවන්ද ඒවාගේම දෙවේලයි කවේලයි වළදන්ඩවෙෙන් හැන්දෑවට ගිලම්පශ ටිකයි වලඳන්ට වෙන්නේ. අපි හොඳට කාලබීල හිටපුුවයි, කෑම හින්ද කිගුල්ලෝ වගේ ඉගුල්ලෝ ැටි ගිනවාවගේ කෑම කණ්ඩ බෑ කියල හිතුලා. යන්න කැමැත්තක් ඇති වෙනවා. මේක ගිජීවිතය කත කරනව ඇත්තොන්ටත් වඩින එක ඉඟතුනේ. ඒක මොකක්ද ඇභාගිතන් වහන්සේගේ පෙන්නනවාන ආහාරයේ මත්තයුතාව කෑමේ මත්තන්යුතාව මේක බුදුහාම්දුරන්ගේ අනුසාාසනාව. කෑම ප්‍රමාණය කෑමි සීමාව දැනගෙනෑම පරිභෝජනය කරේ නැත්තන් එයාට සාරීටික ආබාදන හැටි, එයාට භාවනාකරගන්නට බැරිවෙන හැටි ගිහිජීවිතය ගතකරගුවත් පිහතුී එයා වෙනසෙන හැටි. අ කෝසර් රයිතුමා හාලන ලි දදාසක බත්කණ්ඩ හිල්ලා එතුමාට වෙච්ච විපර්යාසයකෙන් බුදුහන්තුරන්ගේ අුසානනා තියනවා. එතකොටඒ ජහිජීතය ගලපගන්න පුළුවන්. එවගේ මතුමයි ආවට්ට බය කියලෙකත් තියෙනවා. හවට්ට බය කියල කියන්නේ. දියස්ුලිින් නිසා ඇතිවන බය පිින්වත් දියස්ුලි නිසා ඇතිවන බයි කියලා භික්ෂුවට කියන්නේ මේ භික්ෂුව පිින්ඩ පාත වඩිනොට ගම යනකොට මේ භික්ෂුවට දගින්ට ලබෙනවා පේෙන්ට ලබෙනවා.ඒ ගමේ ඉන්න මිනිස්සු පංචකාම ගුණ විදිනවා. ඇහැ පිනවන හැටි කන නාසේ දිවසරීයේ පිනවන හැටි ඇතකොට භික්ෂුවට හිතෙන්න්න පුළුවන් තරුණ භික්ෂූන්ට විේසෙන්ම අපි ගිහිජීත ගත කරන්නම් මේ විදියට හොඳට ඇඳල ඉන්නවා. මේ විදිර හොඳ වාහනය කියයනවා. මේ විදිට හොඳ. සැවත් විදිහට ඉන්න අකොචට පිළි ගනීමක් මිනිසු ළඟතියෙනවාද. පිහතුන අ හිස පහත් කරගෙනසිවර පොරෝගන පිණඩපාති යන හාමුදුරුවන්ට වැඩිය සමාජය ඉස්සරාපිතුන හොඳට ඇල්දලා පැළඳලා ගිහිල්ලා. ඒ සමාජයේ කැපීපෙනට ඉන්න කෙනාට පිළිගැනීම වැඩි වගේ සංකල්ප භික්ෂුවකට ඇතිවෙන්න පුළුවන්. එතකොට මේක ගිහි ජීතයේ ගත කරන ගිහන් අතර න්න ඇත්තුවන්ට ඇතිවෙන්නත් පුුවන්. සැපත් ජීතයේ ගත කරන සැපවිදින මිනිස්සු මිමනිසු කොච්ච පෞරවුවත් සමහරවිට කරන්නේ එල්ුව මරණක හරක් මරණක සමහර වෙලාවට කුහුල්ල ඉකුණ එක කරන්නේ. ඌරු වගා කොකුල් වගා මේවතමයි කරන්නේ. මේව කරන මිනිස්සු කොච්චර පංචකාම ගුණ විදිනවාද. අපි මේ පන්සිිල් රැකරක අපිට කිසිම ඇහැක් පිනවගන්ඩ කනක්ිනවගන්ඩ හරිට කාලාඉන්ටවත් බැරි ක්‍රමයක් දන් තියන්නෙ කිය හිතෙන් පුළුව. බයි පංචකාම ගුණවලට නතුවෙලා ඒවට යොමුවෙලා පිහතනී අපේ සීලය පිරිහවා ගත්තොත් එහෙම. අපේ හිතේ තියෙන ගුණධර්මටික අපි දියුණු කරපු ප්‍රතිපත්ති ටික පිරියෝගත්තොත් එහෙම යා ගිහි ජීවිතය නං. එයා එතනි ධර්මමාර්ගේ පිරිහෙනවා භික්ෂුවක් නං ශාස්සනය ඇතුළේ යාට සමහර වෙලාවට අ ගිහි ළමයි. ඒකටි හැසිරන විදිහ දැකලා මටත් මෙහෙමන්ට ආසයි කියලා සිවරු ඇරල පවායන්න හිතෙන්න්න පුළුවන්. ඒ ආසාව නිසා. පිංගතුන හිත පාලන කරගත්තෙන ඇත්තන් ඇතිවෙන බරපතලගනිී බයක්. ඒවගේමතම සුසුකා බිය. ඒක පිඟතුනි සුසුකා කියල කියන්නේ මිනිකන මසුන්ගෙන් හටගන්නාබිය. ආවට්ට බිය කියලෙ දිය සුලි නිසා ඇතිවෙන බිය සුසුකා බිය කියල කියන්නේ මිනිීකන මසුන්ගෙන් හටගන්නා බිය. පිගතුන මේ මිනිකන මසුන් කියල කියන්නේ පින්ඩ පාති වඩයන භික්‍ෂුවකට වනාහන්සේ සසර දුකායි බියයි. ඒගේ ජාති ජරාාව්‍යාදිී මරණවෝල්ට යොම්ුවෙන්ට වෙනවා කියලා පැවිදිව වුණාට උවහන්සේට ඇතිවෙන්න පුොළුවන් ගමකට යනකොට ඒවගේම ගමේ වාසේ කරනකොට ස්ත්‍රියත් දැකීම තුළ ඒ ස්ත්‍රිය කෙරෙහි බැල්මක් ඇල්මක් ඇතිවෙලා ඒ ස්ත්‍රිය කෙරෙහි රාග නිශ්‍රිතව තමන්ගේ හිත එදවෙලා සියරු ඇරන්ඩ පැවිදි වෙලා ඉන්න ජීවිතේ බැහැරවෙන්ට ශාසනය උකටලිවෙන්න හිතෙන්න්න පුොළුවන්. පින් තුේ බික්සුවක් විතරක් නෙවෙයි. ගිහිජීවිතේ ගත කරන ගිහිජීවිතේ ගමන් කරන ඇත්තුොන් ඇතිවෙන්න පුළුවන් ඒක මොකද භාගතන් වහන්සේ පෙන්නනවා. ස්ත්‍රියගේ ස්වභාාවය තරං හැඩීම ඒ ආදිය තරන් පොරුසයකුගේ මනබඳිනැස් දෙයක් තවත්නෑඇහ පොරුසයකුගේ ගන්ධය හැසිරීම යාගේ ක්‍රමය තරං ස්ත්‍රිය කඩක්ඉතින් මනබදින දෙයක් තවත්නෑ කියලා ඔය ඉත්තිබන්ධන පුරිස බන්ධන සූතරවල. ඔයත් බානායවසයෙන් හොඳට දන්නවා. තින් දේශනා කොල්ලා තියෙනවා. ඉති මේක අපි සමාජයේ පැවැත්මට ලෝකයේ දියුණුවට ලෝකයේ ජනතාව දියුණුවෙන්ට ජනගානය වැඩිවෙන්ට මේ බැඳීම් තියෙන් ඕන එකතුවීම් තිෙන් ඕනකිෙල ග්‍රහ කරාට භාගතන් වහන්සේ නම් භික්‍ෂුවට අනුසාසනා කරන්නේ. එවිදිට හැබැයි ගිහි ජීවිතයේ ගත කරන්න ඔයත්තන්ටත් තාමත්ව හොඳ නුවනක් තියෙනවා කල්පනා කරලා බලන්ට මේ බැඳීම් ඇතුළේ. මේ ක්‍රමවේ ඇතුළේ ඔයත්තන්ගේ තියන සිල්ගුණ පුරාගණ්ඩ තියන දේවල් කොච්චර පිරිහෙන්න්න පුළුවන්. මේ දවස්වොල ඔයත්තු දන්නවා. බෞන් පැලස්සේ. දේශනා සිද්ධවෙමින් භාවනා කටයුතු සිද්ධ වෙනවා. හතුර මේ බෞන්් පැලස්සේ මේ දිනවල භාවන කටයුතු සිද්ධ වෙදදි සහර ඇත්තුව අපට ඇවිල්ල කියන දෙයක් තමයි. ඉතින් මහත්තයා කැමතිනෑ ම භාවනා කරන්ට එනවට. නොනා කැමතිනෑ මං භාවනා කරට එනවට. ට තියන පශ්නි මහත්තයා නෝන. ඉතින් මේ බැඳීම් ඇතිකරගන ඇතැම් අයට කාලයක් තිස්සේ කාලයක් යනෙකොට ඒ කුසලයක්වත් දියුණු කරගන්ට අවස්ථාව නොලබෙන තැන් වවට පත්වෙලා තියෙන. ඉතින් ඒකෙන් මං අර්ථවත් කරන්නේ නෑ විහාවෙන්නපා හෙම එකක් හර්ථවත් කරන්නේ නෑ. නත් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන යථාර්ථයේ භික්‍ෂුවට සඳහන් කළා වගේම ඉස්ත්‍රිය නිසා භික්‍ෂුවගේ පිරිහිම ඇතියෙනවාවගේම. පුරුසයන් නිසත් ස්ත්‍රීෙන් නිසත් විහිජීවිතයේ ගත කරනව ඇත්වොන්ට විවිධ ප්‍රශ්න ගැටලූ ඒ ඇතිවෙන්ට ඉඩකඩ වැඩි එනිසා සම සද්ධාව සමසීලයේ සමචාගය සම ප්‍රඥාවතියන පතිනියක් සැමියෙක් හොයා ගන්ඩ විහාජීවිතයට එකතු කරගන්න එක තමයි සිදු කළ යුත්තය මොකද. අපි කේන්දර ඔක්කූම පොටු දොළහාම ලපගත්තත් හැම එකම ගැලපුනත් පහතුනි හැම නැකතම ගැපපුනත්. ඔන්නඔඒ කාරණා හතර ගැලපුනේ නැත්තං ශ්‍රද්ධාව සතිය සමාධිය පඥ සද්ධාව ප්‍රඥාව මෙවා ගැලපුන් නැත්තන්. ඒ පවුල් ජීවිතය තුළ කුසලයක් දියුණු කරගන්ට කුසල් වඩන්ට හැකියාව ලැබෙන්න්නේ නෑ එක්කෙනෙක් ඉස්සරහට යනකොට අව කෙනෙක් පස්සට අදනවා. උකද අපි උදාහරණයක් කියනවානි පිහතුනි එලහරකයි මීහරකයි දෙන්නම එකතු කරලා එක හාාන බෑනි කුම්රක්. ඒ හාන්ට බැරි මකද එලහරක මයි ගොඩට අදනවා. මීහරකක් මඩට අදිනවා. එතකොට මේ කුඹර හාලා නිමාකරන්ට බෑ මීහිහරක් දෙන්නෙක්ම කුඹුරහාන්ට එකට බඳන්නවොන්. ඒවගේ තමා එක ගුණ තිබබෙනැත්තං එක ගති තිබ්බෙනැත්තං මේ කටයුතු සිද් කරට බෑ. තින් එනිසා අද දවසේ මේ චාතුම සූතතරය අපි දේශනාවට මාතුෘකාව කරගෙන මච්ජිමිනිකායේ එන ඔය ඇත්තන්ට කාරණා කිහිපයක්. පැහැදිලි කරන්නට යෙදන බය හතරක් මේ ශාසන මාර්ග ගමං කරන්ටත්. ධර්ම මාර්ගය ගමන්කරන්ටත්. එරෙහි වන කාරණා හතරක් පිළිබඳව තමයි යද දවසේ සඳහන්කරරි ඌමි බය කුම්බීල බය හාවට්ට බය සුසුකා බය තින් මේ පැවිද්දැන්ටත් ගිහියන්ටත් දෙපාර්සවයටම බලපාන බය හතරක්. එනිසා මේ තත්වයන් බයවිදිහටම දැකලා මේ අපේ හිත් පාලනය කරගෙන. සිතුවෙල්ලි අපිටම නතුකරගෙන. අපි පිංහතනී මේ බයහතරට නතු නොවී සසර මඟ දිනන්නට ඒවගේම තමයි මේ සාාසනයේ හැසිරෙන්නට ධර්මමාර්ගේ ගමන් කරන්නට මේ වෙලාවේ ඔඇත්තුොන්ට ආසිිර්වාද කරනවා එවගේම මේ දේශනාව. ඒ සඳහා උත්තේචනයක්ම වෙෙත්වා කෙළමේ වෙලාවෙේ තාම කාරුණිකව ඔඇත්වොන්ට සෙත් ආසිර්වාද කරනවා. එමමාසිර්වාද කරලා දශනාට දායයිකත්යෙන් එකතු එච්ච, පිංහතුන් සීපත් කරන්ට මේ වෙලාවේ සූදානං වෙන්නේ. අද දේශනාට දායිකත්තයෙන් එකතුෙන පිංහතුන අංකත් තිස්පහCE. ලොකුගේවත්ත, ගොඩකන්ද උළුවිටිකේ ගාල්ලයන ලිපිනෙහි පදිංචි, AG. පුුස්පා රංජනී දියනිය MKA ජයිවරධන බෑනනුවන් Dහෑ ගොඩ ආරච්චි ඥාති සහෝදරයා ධනවති බුද්ධකෝරාල ඥාති සහෝදරියය ඇතුළ පවලේ හැම දෙ නාම විසින්න්නේ. එඒඇත්තු පේක්ෂා කරන්නන්නේ අරමුණු විදිහට අංක තිස්පහසී ලොකුගේ වත්ත ගොඩකන්ද උළු විටිකේ ගාල ලිපිනෙහි පදිංචිව සිට අවරුදු අසූනමයක් ආයයිු වලදාා දෙදස් විසි එකයි එකකොල්හයි විසිත් දෙවැනි දින මිය පරලොෝ යන්නට යෙදුණු. ඒGී පියදාස මහතාගේ වර්සපූර්ණ පින්කම සීපත් කරමින් පින් අනුමෝදන් කරන්නටත්ඒවගේ අෞරුදු අසූ පහක් ආයිුවලදාා දෙදස් විසිය එකේ එකයි හත්ත නිදින මිය පරලොෝ යන්නට යෙදනු? මලාවති බුද්ධෝරාල මහත්මයට පින් අනුමෝදන් කිරීමට සහ නිවං සුවය ප්‍රර්ථනා කරන්නටත් මේ වෙලාවේ අපේයක්ක්ෂා කරනවා. එවගේම සුජීවත්ව වාසය කරන පවුලේ හැම දෙනාටම ආසිර්වාද කරන්නටත් මේ දේශනාවට දායකත්්‍යය එකතු වෙලා ඒ ඇත්තෝ කල්පනා කරනවා. ඇත්තෝ කල්පනා කරන විදිහට ඇදේශනාවට දායකත්්‍යයෙන් තාම පින්හිතං එකතු වෙච්ච. එම්මිය පරලොව යන්නට එදනු ඒඇත්තගෙන් ඇත් වෙලා පරලුවට ගේපු. ඒ ඥාතීන්ට දෙමාපියන්ට සහෝදරයන්ට හිතවතුන්ට හැම දෙනාටම මේ පින් අත්පත්තනන්නාසේම ද දෙසවන් යොමු කරපු. දේශනාවත් එක එකතු වෙච්ච හද බනහපු, ඔය පින්වත් හැම දෙනාම නමින් මියපරලුව ගියපු. සියලුම ඥාතීන්ට මේ පින් අත්පත්තෙත්වා. ඒ සියල්ලෝ ධර්ම අවබෝධයට පත්ෙත්වා නිවනිින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අපි මේ වෙලාවෙේ දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්ඨාචෙ බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කන්තු සාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තු මං පරංති අද දේශනාවට දායිකත්තෙන් කතුවෙච්ච ඒගාල්ල ප්‍රදේශයේ පින්වත් හැම දෙනාටමත්ඒවගේම තමයි බනහපු ඔබ හැම දෙනාටමත් නැත්තෙෆෙම් කාරි මණ්ඩලේ හැම දෙනාටමත් ලෝකවාසීන්ටත් මේ දේශනාවන්ගේ ලැබෙන උත්්‍යයෝජනය ආසිර්වාදය හේතු කරගෙන. එකම ධර්ම මණ්ඩපේකදී එක බණපදයක් ඇහෙන වෙලාවක එකම සාධනාදයක් මැද එකට නිවංදකින්නට මේ පංකංගල ශක්තිය හේතුවෙත්වා වාසනාවෙත්වා සියල්ලෝ නිවනිින් නිවෙත්වා කියල පාර්තනා කරන්න හැම දෙනාටම சම්மா சම්බුදු சරணයි.